लोगों में इतनी जाना आने की लामाइंट में नहीं लाइट वाले दाल देने को नाताल का हट आने में नाताल वाले में लाइट दाने मुकद्दा नहीं निशेरे सहरसे नित्ते इच्छर इधर इन्हें दावसे वात आने ही मानता नहीं दिन दाने बाले का दाल देने को आने वाह वैध करना तो दाने इतने आने चला बालान नोल में क्या वैध देखिए ना बालान लोग कोण पाऊने आने पड़े होंगे कमी मैं आने को तेरी शॉपिंग हो रही है तीन लाख इनाम में अन्ने शॉपिंग हो रहा है ये मंदन ने अने में ना मुन्ना किधर इन्ने दाव दाव दी था वो इन्ने आया ना वो ताते ओके बैंड हम मुक्त दे बैंड में ताते ओके ले वो हम मुक्त दे बैंड में मीट क्या दो क्या मुकुट ट्रेन आने में शाकिला एक को में लामाई टी को आगाम ने नत्तम में लाइट कर ला मम्मी में हवाई लो या हाई करंड मालक कर दे रहा कने मुखदाने वो यहाँ में लामाई तो क्या कहाँ ले मुखदाने क्या ने बगान तो कहाँ ना प्रश्न है मैं वजह रहता है क्या मेरा माइंड ऐसी पाले मुखदाने उत्तिंग वो यहाँ वो खरन दे दारुवाट खेला तो ना मेरे मुंह वजह से प्रयोजन मेरे को देना करता खेला ओके अपन गाले वाला बालम दे දරුවන්ට සිදුවන මරණවලින් 156ක් විතරම සිදුවන්නේ මේ නිවසේ සිදුවන දේවල් වලින් මේ සියලු දේම අපිට බලපව ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ගොඩක් දියේ ගිලි වතුර බේසම් වල වැටෙනවා පිලිස්සෙනවා ලෙස්සලා වැටෙනවා උඩින් වැටෙනවා ඒ වගේ විදුලි විදුලි සැර වදිනවා පී ගැට වර්ක ගේට්ටු වගේ වේ ළමයි වැටිලා තියෙනවා ඒ වගේ දැන් අපිට මේ සාමාන්‍යයෙන් මාධ්‍ය තුලින් දැනගන්න පුළුවන් විතර අහන්න දකින්න ලැබෙනවා දරුවන්ට සිදුවෙන අනතුරු ගැන. අපි මේවා ටිකක් කොටස් කරලා බලුවොත් සාමාන්‍යයෙන් 23 දවස් ඉඳන් මාස 6 යනකම් ගොඩක් දරුවෝ මැරෙන්නේ මැරෙනවා ආබාධ වලට ලක් වෙන්නේ ගොඩක්ම මේ කිරි හිර වෙලා මේ බබාලා නැති වෙන්න පුළුවන් සසන අපහසුතා ඇති වෙනවා මේ පිට උගුර යනවා කිරි ඒ වගේ වේවි සාමාන්‍ය මාස 6ට අඩු දරුවෝ මේ ගැටළු වලට ලක් වෙනවා. අපි ඒවට මොනවද කරන්න ඕනි කියලා බලනවා. මේ සාමාන්‍ය ගුඩු සැරලා දරුවා තියන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තට කිරි දීලා දරුවෝ පැත්තට අර කරලා තියෙනවා නම් ඔළුවට කොට තියන්නේ නැත්නම් ඒ කිරි හිරි හිරවීම වගේව වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඊපස් මාස 6ක් 12ක් අතර වගේ බැලුවොත් ඒ මාස 6ක් 12ක් අතර වගේ දරුවෝ සාමාන්‍ය ඉඳ ගන්නවා අල්ලගෙන හිට ගන්නවා ඒ වගේම දන ගාගෙන යනවා එතකොට දරුවන්ට අනතුරු සිද්ධ වෙනවා ඒක කොහොමද බලනවා නම් දැන් දරුවෝ දන ගාගෙන යනකොට
ප්ලග් පොයින්ට් වගේ ඒවා බිම තියෙනවා නම් පාත තියෙනවා නම් බබලගේ චූටි ඇඟිලි හරිම සියුම් චූටි ඇඟිලි තියෙන්නේ ඒවා මේ ඇඟිලියේ ප්ලග් පොයින්ට් ඇතුළට දාන්න පුළුවන් අපිට එතකොට ඒ වගේ දේවල් මේ ඒවට ආරක්ෂිත දේවල් ගහලා මේ හොල් මේ මේ දාලා ආරක්ෂිත දෙයක් ඒ විදිහට ප්ලග් පොයින්ට් එකට දාලා බබාට ඇඟිලි ගහන්න බැරි විදිහට හදන්න පුළුවන් ඒ වගේම ওই මල්ටි ප්ලග් වගේ ඒවා බිම දාලා තියෙනවා නම් ඒවත් දරුවට අසුර වෙන්න උඩට තියන්න පුළුවන් තව ඔය කාලේ ලෙස්සල බිම වතුර තියෙනවා ලෙස්සල වැටෙන්න පුළුවන් ඒ වගේම මොක් කරලා දාන්න ඕනේ ඊපස්සේ තව මේ ඔය වතුර දේසම් වගේ තියෙනවා නම් ළමයා ඒවට වැටෙන්න පුළුවන් දැන් ලොකු කෙනෙකුට වගේ නෙමෙයි චූටි දරුවෙකුට පොඩි වතුර ප්‍රමාණික උනත් වැටිලා මේ අනතුරක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ චූටි දේවල් බිම තියෙන්නේ ওই පොඩි අවුරුද්දට වගේ අඩු ළමයි නිතරම හැම දෙයක්ම කටේ දා ගන්න බලනවා. එතකොට චූටි ඔය පෙලක්කය මදුරු හොයින් වගේ ඒවා බිම තිබුණත් කන්න පුළුවන්. බොත්තම් වගේ ඒවා හින්දගෙන කටේ දා ගන්න පුළුවන්. සියලුම දේවල් ඒ ළමයි තේරෙන්නේ පොඩි අය අහුන හැම දෙයක්ම මේ කටට දා ගන්න බලනවා. එතකොට ඒ වගේ වෙන් අපි පළක්ව ගන්න ඕනි. තව මේ දැන් අවුරුද්දක් දෙකක් අතර වගේ දරුවගෙන හිතුවොත් ඒ ළමයි සාමාන්‍යයෙන් ඇවිදින්න පටන් ගන්න වයස. ඒකට මේ අය එක තැනක ඉන්නෙම නැහැ. ඇවිදින්න දඟලන්න දුවන්න පයින්නමයි බලන්නේ. ඒකට ඒ වගේ දේවල් වලින් සිදුවන බලන වෙන අනතුරු බැලුවොත් මේ දැන් ඒ අය හැමතිස්සෙම එයාලත් අහු වුණ දේවල් කටේ දා ගන්නවා. තව ගින්දර වගේ දැන් ලිප ළඟකට වගේ ඉන්න ඔය අවුරුද්ද දෙක අතර ළමයින්ට යන්න පුළුවන්. ඒකට එයාලා අත පුච්ච ගන්න පුළුවන්. ඒ වගේම මේ කැපෙන ආයුධ දැන් අවුරුද්දක් දෙකක් අතර වගේ ළමයි නම් හැමතැනම දුවනවා පයින්නවා ඇවිදිනවා. එතකොට කැපෙන ආයුධයක් වගේ අහුනොත් එයාලා එකෙන් අත කපා ගන්න පුළුවන්. උණු වතුර බේසමක් උණු වතුර තිබ්බොත් ඒවට අත දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් ඒ ළමයි අර අල්ලගෙන හිටගන්නකොට බර නැති උපකරණ තියෙන ප්ලාස්ටික් කුඩු ප්ලාස්ටික් මේස් වගේ ඒවා අල්ලගෙන හිටගන්න උත්සාහ කරනවා. අල්ලගෙන ඇවිදිනවා තල්ලු කරගෙන යනවා. ඒ වගේ දේවල් උනුත් ඒ දරුවන්ට මේ අනතුරක් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ගින්දර වගේ දරලිපේ වෙන අය ඉන්නවනම් ගින්දර තියෙනවා. ඒ වගේම උඩක තියලා දරුවට අල්ලන්න බැරි විදිහට මේ තියන්න ඕනේ. ඉවර කැපෙන ආයුධ මන්න අපි පාවිච්චි කරනවනේ ගෙදර දොරේ. එතකොට ඒව දරුවට ගන්න බැරි විදිහට උඩකින් ඈතකින් තියන්න ඕනේ. උණු වතුර වගේ තියෙනවා නම් ඔය බේසගේ මේස රෙදි වලින් එහෙම ළමයි ඔය අයිදගෙන අදිනව. එතකොට මේ සුදු වතුර වාදිනේ තිබ්බා ළමයාගේ ඇඟට වැටෙනවා. එතකොට ඒ වගේ අපි තියන්න හොඳ නෑ පොඩි බබාලා ඉන්නකොට. වගේම තමයි වැඩි හිටියන්ගේ බෙහෙත් පෙති වර්ග හිම වැටෙනවා. ළඟක තියෙනවා නම් මේ ළමයි දැන් පාට පාට බෙහෙත් පෙති වර්ගනේ තියෙන්නේ. එතකොට ඒ ළමයි ඒව කටේ දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය මේ සෙල්ලම් බඩු. දැන් අවුරුද්දක් දෙකක් අතර ළමයි නිතරම සෙල්ලම් කරනවා. තියෙන සෙල්ලම් බඩු පොලේ ගහනවා. එතකොටත් මේ තෙල් නම්බඩු ඇතුලේ තියෙනවා මේ චූටි බොත්තම් වගේ මේ බැටරි වර්ගේවත් මේ කාප් ඒක ගොඩක් නිසායි ළමයි ඒව ගිලින්න පුළුවන්. එහෙම වුණොත් ඒ ළමයි මරණයට උනත්පත් වෙන්න පුළුවන්. ඒ වගේ ළමයින්ට නිතර ගැටෙන්න බෙහෙත් වර්ග තියන්න ඕනේ. ඒ වගේම භූමි තෙල් ඔය පෙලක ලිපපත්තු කරන්ඩ ගිනි ගොඩවල් වලට ගින්දර දාන්න භූමි තෙල් අරගෙන පිටුවක ළමයි අවශ්‍ය වැඩේ කරගෙන පැත්තකින් තියෙනවා. ඊපස්සේ ඒවා ළමයි පාට පාට මේ බීම වර්ග තියෙනවනේ ඒවා කිලි හිතාගෙන බොන්න පුළුවන්. එතකොටත් මේ ඒ වගේම අපේ මේ ෂේක් වල උනා සිද්ධ වෙලා තියෙනවා. මේ ඉන්න ඒ වගේ මේ අතට අහුවෙන කිසි දෙයක් පොඩි දරුවන්ට තියන්න හොඳ නැහැ. ඒක සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් අතර ළමයි ෂණේකින් ඉරියව් මාරු කරනවා, සෙල්ලම් කරනවා, දුවනවා, පයින්නවා, ගියපිට තියාගන්න මාරුනේ දෙක තුන අතර වගේ ළමයි. එතකොට එයාලා නිතර එළියට දුවගෙන යනවා. ඒ අතර අනාරක්ෂිත ලින් තියෙන්න පුළුවන්. පෙලක් අයගේ පාරවල් ලයිනේ ගෙවල් තියෙනවනම් දැන් සෙල්ලම් කරන බෝල වගේ එළියට පාරට විසුනොත් ඒ ළමයි දුවගෙන ගිහින් ගන්න බලනවා. එතකොට වාහනයක් එයිද? එයාලට ඒක ගැන අදහසක් නැහැ. එතකොට අපි කරන්න ඕනේ මොකද්ද? පාරක් අයිනේ ගෙයක් තියෙනවනම් ඒක ආරක්ෂිත වැටක් දා ගන්න ඕනේ. එතකොට ඒ ළමයාට යන්න බෑ දුවගෙන මේක. ඒ වගේම තමයි මේ අනාරක්ෂිත ලින් තියෙන්න පුළුවන්, මලවල් තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට ළමයෙක්ට වැටුණොත්
ගොඩෙන්න බෑ. අපි වැඩි හිටියට විදිහට එතකොට ඒ වගේ අනාරක්ෂිතදී වහලා දාන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ගෙදර වාහනයක් තියෙනවනම් ළමයි ඔව ඇතුළට යනවා අස්සට යනවා වාහන පිටිපස්සට ගන්නකොට එයිම ළමයි ගෙදර වාහනයටම යටුම අවස්ථා තියෙනවා. ඒ වගේ අපි ගෙදර වාහනයක් නම් ස්ටාර්ට් කරනකොට දරුවෝ ඉන්නේ කොතනද කියලා හොයලා බලන්න ඕනේ. තව ඒ වයිසේ ළමයි නිතරම උඩ නගින්න try කරනවා. උඩ නගිනවා ජනෙල් වල ආරක්ෂිත මේ wheel වැටක් නැත්නම් වැටෙන්න පුළුවන්. ඒ වගේ ඒකට අපි වැටක් ගහන්න ඕනේ. ජනෙල් තියෙනවනම් ඒක වහලා දාන්න කියන්නේ. ළමයට නගින්න බැරි වෙන විදිහට ආරක්ෂා කරන්න ඕනේ. දැන් අපි එහෙම ළමෙක් නගිනවා නම් උඩකට අපි එයාට ආරක්ෂාව සපයන්න ඕනේ. ඒ වගේම තමයි මේ ළමයි සත්තුෙක් එහෙම සෙල්ලම් කරන්න බලනවා ඒ කාලෙට නේද? එතකොට ගෙදවල් වල බල්ල කූසෝ ඉන්නවා. එයාලට හිතෙන්ද ළමයි ඇඩුවත් හපන්න පුළුවන්. මේ කීඳ ඒ සත්තු ළමයින්ට ගැටෙන්නේ නැති විදිහට තියන්න ඕනේ. ඒ වගේම තමයි පීනන්න ළමයි වැඩක් ළඟ තියෙනවා නම් පීනන්න යනවා. ඒ ළඟ තියෙනවා නම් ඉඳ තුනක් ළමයි වතුර වලට අත දාන්න පාත් වෙන්න පුළුවන්. ඉතින් ඒවත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම මේ දැන් ළමයින්ට විතරක් නෙමේ වැඩිහිටියන්ට අනතුරු වෙන්න පුළුවන්. සාමාන්‍ය ගෙදරක මේ විදුලි පරිපථ පද්ධතියට ට්‍රිප් ස්විච් එකක් එහෙම දාලා නැත්නම් ඔය යන්තම් කරන්ට් එක අත ගෑවුණා වදින්න පුළුවන්. ඒ වගේ ඒවා ආරක්ෂා ට්‍රිප් ස්විච් එකක් වගේ දාලා ආරක්ෂා සහිතව ඒවා තියන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් අය ඉඳකින් වැටෙන්න පුළුවන් නේද? වහල වල වලට එහෙම නගිනවා. ඒවා ඉස්සල වැටිලා අනතුරු සිද්ධ වුණු අවස්ථා ගොඩක් තියෙනවා. ඒකට අපි ඒවට නගිනවන වහලේ හයියද අපි නගින ඉනිමක හයියද වහලේ තත්ත්ව කොහොමද කියලා බලලා තමයි උඩකට නගින්න ඕනේ. ගොඩක්ම ගෙවල් වල ඉතින් මේ ලින් වලට බහැලා ලින් වලට වැටෙන්න පුළුවන්. ඒවා ආරක්ෂා කරගන්න වැඩි හිටියු කියලා නෑ. වැඩි හිටියන්ටත් ඔය කැපෙන පිහි තියුණු ආයුධ වලින් කැපෙන ඒවා වෙන්න පුළුවන්. වසවිස ඔය වේත් පෙති වැරද්දගෙන බීලා ශරීර ගතුම් අවස්ථා වුණ තරම් තියෙනවා. ඒ ඉඳන් තමන් අර ලුමිනාශක උනත් දෙතර තියෙනවා නම් ආරක්ෂා සහිතව තියන්න ඕනේ. ෂණික කෝප උනත් වෙලක් අයට එන්න පුළුවන්. ඒකට ඒ වතට වුණොත් එයාලා හානේ කරන්න නම් පුළුවන් නේද? වැඩි හිටිය වුණාම අර එයාලගේ පාලනයෙන් තොරව ඉන්න පුළුවන් නේද? හිත වසවිස උනත් ඉක්මනින් ගන්න බැරි තැනක පහලා තියන්න ඕනේ. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි ඉතින් ඔය හැම දෙයක්ම වළක්ව ගන්න පුළුවන් ඒවා දරුවෝනම් ආරක්ෂා කරගන්න ඕනේ. අපි ළඟ ළඟින්ම ඉන්න ඕනේ දරුවන්ට. ඒ වගේම වැඩි හිටියොත් ගෙවල් වලදී වෙන අනතුරු අපි හැමෝම දන්නවා. ජනමාධ්‍ය තුලින් අපිට හැමදේම දැනුවත් කරනවා. අපි මේ නිරෝගී දරුපරපුරක් අපිට රටට දෙන්න ඕනේ. ඒ හින්දා ගෘහයේදී 56%ක් විතර වෙන මම කිව්වා මරණ සිද්ධ වෙන්නේ ආබාධවලට ලක් වෙන්නේ වළක්ව ගන්න පුළුවන් ගේමෙන් අපි වැඩි හිටිය විදිහට මේ ගෙවල් වල සිදුවෙන දරුවන්ට සිදුවන අනතුරුත් වැඩි හිටියන්ට වෙන අනතුරුත් වළක්ව ගන්න. ඉස්තු